ஆய்போவன் தி கிளினிக் பை மாஃபோ அது தவசி ஒபட விசேஷ வீடியோ தான் இதுபக்கான பலாபுரத்து வந்து மே ஹரஹா பசுகை தினதுக்கு பூரா ஒபட அப்பி மாஃபோ பேஜுக்கு பலகரப்பு ஷாயாரோப்பே பிலிபந்தவு தான் அது தவசி கதாகரன் எம் ஷாயாரோப்பேதி එක එක පුද්ගලයන්ට විවිධාකාරයේ වර්ණයන් පේන්න ගත්තා ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් නිල් පාට සහ සුදු පාට සපත්තුව ඒ වගේම රෝස පාට සහ සුදු පාට සපත්තුව ඒ වගේම නිල් පාට සහ කළු පාට ගවුම ඒ වගේම රත්තරන් පාට සහ සුදු පාට ගවුම මේ දෙආකාරයකට එකම ඡායාරූපය කොටස් දෙකකට පේන්නේ ඇයි කියන කාරණාව අද දවසේදී අපි පැහැදිලි කරගමු පසුගිය දින දෙක පුරාවට පළවෙච්ච ඡායාරූපවල ඒ ආකාරයේ වර්ණවල වෙනස්කමක් දකින්න හේතුව මහාචාර්ය රේමන් වියුන්තක් ෆයි පවසන්නේ ඔබ ඡායාරූපයේ දෙස බලන ස්ථානයේ ආලෝකකරණය සහ ඔබේ දෘෂ්ටි විතානයේ සංවේදීතාවය මත මෙහි ඔබ දකින පාට තීරණය වෙන බව රොඩ් සහ කෝන් කියන අපගේ දෘෂ්ටි විතානයේ ඡායාරූප සංවේදී සෛල වර්ග දෙකක් තියෙනවා ඒවා ආලෝකයේ සංවේදී සෛල අඩු තීව්‍රතාවයකින් යුත් ආලෝකවලට ප්‍රතිචාර දක්වීමට රොඩ් සෛලවලට හැකි නමුත් වර්ණ හොඳින් තෝරා ගන්න බෑ අඳුරවන විට වර්ණ වෙන්කර හඳුනා ගැනීමට සාමාන්‍යයෙන් දුෂ්කර වන්නේ මෙන්න මේ කාරණාව නිසා අනෙක් අතට කෝන් සෛල වර්ණවලට වඩා සංවේදී වෙනවා විවිධ කෝන් සෛල විවිධ ආලෝක තරංගවලට ප්‍රතිචාර දක්වනවා එම සෛල හරහා තමයි අපේ මොළය විවිධ වර්ණ ලබා ගන්නෙ. අප බලන්නේ කුමන වර්ණයේද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට නම් අප අවට ඇති ආලෝකය හොඳ වෙන්න ඕන. මොළය තමයි අපට වර්ණ ගැන කියන්නේ කියලා තමයි ප්‍රොෆෙසර් චියුන් කියන්නේ. අපගේ දෘෂ්ටි විතානය දකින ප්‍රධාන වර්ණ එහෙමත් නැත්නම් දෘෂ්ටි විතානය දකින මූලික වර්ණ තුන තමයි රතු, කොළ සහ නිල්. අපට සැබැවින්ම දැකිය හැකි වර්ණ රඳා පවතින්නේ එක් එක් වර්ණයක් කොපමණ ප්‍රමාණයකින් අපේ මොළයට ළඟා වෙනවද කියන කාරණාව මත. වර්ණ පරාවර්තනය සමාන වන විට සහ ආලෝක පරාවර්තනය ඇති විට ඔබට සුදු පැහැය දකින්න පුළුවන්. රොඩ් සෛල උත්තේජනය කිරීමට ආලෝක පරාවර්තනය ප්‍රමාණවත් නොවන විට මොළය එය කළු කියලා ඔබට පවසනවා. එය ඔබ දකින දෙය ලෙස පිළිගන්නවා. හෝකෝ විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යා මහාචාර්යවරයෙක් වන වෑන්ස් නික විවිධ පුද්ගලයන්ට වෙනස් ලෙස පෙනෙන්නේ ඇයිද කියන කාරණාව තේරුම් ගැනීමට උදව් කරන තියෙනවා. එයට වම් සහ දකුණු මොළයේ ඩොමිනන්ට් කියන කාරණාව සමග කිසිදු සම්බන්ධතාවයක් නැති බව ඔහු පැහැදිලිව පවසා තියෙනවා. ඒ අනුව මේ ආකාරයට විවිධ අයට විවිධ වර්ණ පෙනීම සම්බන්ධව සමහර අය විවිධ මත නිර්මාණය කළා. උදාහරණයක් විදිහට රෝස පාට පේන්නේ ක්‍රියේටිව් අයට, ඒ වගේම නිල් පාටට පේන්නේ ලොජික් අයට කියන කාරණාව, ඒ වගේම බ්ලූ පේන්නේ දකුණු මොළයේ ප්‍රමුඛ අයට සහ රෝස පේන්නේ වම් මොළයේ ප්‍රමුඛ අයට කියන ආදී මත පදනමක් නැති සත්‍යව නොවන බව එතුමන් පවසනවා. සමහර අය සපත්තුව අළු පැහැයෙන් සහ ලේස් කොළ පැහැයෙන් දකින අතර තවත් සමහරු එය සුදු පැහැති ලේස් සහ රෝස පැහැති සපත්තුවක් ආකාරයෙන් දැකලා තියෙනවා. සපත්තුවේ සැබෑ වර්ණය පිළිබඳ චීන මහතයා පැවසුවේ සමහර අයට ඒ කොළ සහ අළු පැහැයක් ඇති බව පෙනෙන්නට තිබුණත් ඒ රෝස සහ සුදු පැහැයක් ගන්නා බවට සැක කරන කාරණාවක් කියලා. ඡායාරූපයේ අත්ල සහ මාපටැඟිල්ල අමුතු හරිත ආලෝකයක් පිළිමු කරන බැවින් ඡායාරූපය අඳුරු පරිසරයක හරිත ෆ්ලෑෂ් ලයිට් එකක් සහිතව ගත් බව ඔහු සිතන බව තමයි මුලින්ම පවසලා තිබුණේ. එතකොට මේ විවිධ පුද්ගලයන් එය වෙනස් ලෙස දකින්නේ ඇයි කියන කාරණාව ඇහුවම යුන් සාධක කිහිපයක් ලයිස්තුගත කරන්න තියෙනවා. යමෙක් පින්තූරය දෙස දිගු වේලාවක් බැලුවහොත් අපගේ මොළය වර්ණවලට අනුවර්තනය වන අතර ඒවා කෙරෙහි තවදුරටත් සංවේදී වන්නේ නැහැ කියලයි ඔහු පවසන්නේ. ඔබ හරිත සපත්තු දෙස බැලුවහොත් ටික වේලාවකට පසු ඔබට වැටහෙනවා ඒවා තවදුරටත් කොළපාට නෙවෙයි. එයට හේතුව හරිත ආලෝකයට සංවේදී වන අපගේ සෛල වර්ණයට අනුවර්තනය වන අතර ඒ තවදුරටත් උත්තේජනය නොකිරීම තමයි ඊට හේතුව වශයෙන් ඔහු පවසන්නේ. ඒ නිසා කොළ පැහැය සුදු පැහැයට හැරෙන ඇති බවත්
ඔහු පවසනවා මෙම හරිත ආලෝක සෛල අඩුවෙන් ක්‍රියා කරනවා නම් රතු සහ නිල් ආලෝකයට සංවේදී වන සෛල ප්‍රමුඛ වීමකට ඉඩ තිබෙනවා මේ නිසා අළු පැහැය රෝස පැහැයක් ගන්නවා චියුන් මහතා පවසන්නේ අපගේ දැක්ම ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි බලපාන වෙනත් සාධක තිබෙන බවයි වර්ණ දර්ශනය සඳහා වග කියන අපේ කෝන් සෛල ඇතැම් ආලෝකයන්ට සංවේදී වනවා ඒ හරහා අපට විවිධ වර්ණ හඳුනාගත හැකි බව ඔහු පවසනවා අප වයසට යනකොට වර්ණය පිළිබඳ අපගේ අවබෝධයද අඩුවෙන්න පටන් ගන්නවා වර්ණ සංවේදීතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සමහර පුද්ගලයන් කේතු සෛල විශාල සංඛ්‍යාවක් සමග උපත ලබන්න පුළුවන් ඒ නිසා චියුන් මහතා පවසන්නේ වරින් වර වෙනස් වෙන දැකීම පුදුමයක් නොවන බවයි පින්තූරයේ දීප්තිය අප දකින දෙයට බලපාන බව ඔහු තවදුරටත් පැහැදිලි කරනවා පින්තූරයේ දීප්තිමත් භාවය හොඳයි නම් අපගේ කේතු සෛල ආලෝකය උත්තේජනය වන බැවින් සැබෑ වර්ණය හඳුනා ගැනීමට ඉන්න අපට ඉඩකඩ ලැබෙනවා අවසාන වශයෙන් ඔබට මෙය අත්හදා බැලීමට පවා පුළුවන් ඔබ පින්තූරයේ සංතෘප්ත මට්ටම වැඩි කළොත් එහෙම නැත්නම් කන්ට්‍රාස්ට් එක වැඩි කරොත් බ්‍රයිට්නස් එක වැඩි කරොත් ඔබ රෝස සහ සුදු පැහැය දැකීමට වැඩි ඉඩකඩක් තිබෙනවා අපි වර්ණවලට වඩා සංවේදී නම් එයින් අදහස් කරන්නේ අපගේ කෝන් සෛල එහෙම නැත්නම් කේතු සෛල වැඩි ප්‍රමාණයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙන බව ඉතින් අපට සපත්තුවේ සැබෑ වර්ණය වඩාත් පැහැදිලිව එමගින් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ හරහා එක් එක් පුද්ගලයාගේ ශරීරයේ තිබෙන වෙනස්කම් මත මේ දකින්නට ලැබෙන කාරණාව ඉලූෂන් එකක්. එහෙමත් නැත්නම් මායාවක් කියලා ඔබට හැඟෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් මේ රෝගී තත්ත්වයක් නොවන බව නම් පැහැදිලිව පවසන්න ඕන. එක් එක් පුද්ගලයාගේ ශරීරයේ තිබෙන වෙනස්කම් මත මේ ආකාරයේ පරිසරයේ විවිධත්වය අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳ ඔබ විශ්මයට පත්වනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සාමාන්‍ය දෙයක් බවයි අපට නම් හැඟෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන තොරතුරු අරගෙන අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවේ අදට සමුගන්නවා ඔබට සුබ දවසක් නිරෝගී ජීවිතයක්.